गुरुत्वपूर्ण मध्यस्थ नगे गेदर
මෙයා මේ වෘත්තිය යෙදෙනවා කියලා. රැකියාව විදිහට මොකක් හරි සඳහනක් දානවා. ඒකෝර අපි ගාමිණී මහත්මයා හෝ මහත්මයෝ මෙතෙන්දී වංචාවක් බොරුවක් කරන්නේ ඔලෝගේ හැකියාව ඇත්තටම ලිඛිතවත් ඊට පස්සේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ පරීක්ෂා කිරීමද ගාමිණී සහතිකයට අමතරව අපිට තව පුළුවන් අපි පුද්ගලික අංශය වෙනත් පුහුණු ආයතනෙකින් මාස 6ක මාස 3ක පුහුණු වීම ආධාරක සහතික පත්තියෙත් පුළුවන්. ඒ වගේ පිටපතු මේ හැම පිටපතක්ම සහතික කරලා යවන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය පිටපත් බවට සමහර විට සමුන්ව සහතික කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට JP කෙනෙක් මාර්ගයෙන් සහතික කරලා මේ සත්‍ය පිටපත් කියලා යවන්න පුළුවන්. මේ පුහුණු ආයතනෙන් ලබාගත් සහතික. මේකට තව අපිට එකතු කරන්න පුළුවන් තමුන් වැඩ කරන, තමුන් ගෙදර දොරේදී වැඩ කරන වීඩියෝ පටි ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆොටෝස් ඉදිරිපත් කරන්න පුළුවන්. මේවා අපිට තැපෑරෙන් යවන්න බෑ. නමුත් ඉදිරි ප්‍රයෝජන සඳහා මේවා ඔබට තියාගන්න පුළුවන්. ඉතින් අපි මේ කතා කරපු මේ අවශ්‍යතාවයන් ටික මේ සහතික ටික තැපෑරට යොමු කරනවා. තැපෑරට යොමු කරන්නේ ඔබ ලබාගත් අයදුම් පත්‍රයේ තියෙනවා ඒ පුහුණු ආයතනයේ නයිට් ආයතනයේ වෙන්න පුළුවන්. වීදියේ කැමෙන තවෘති පුහුණු අධිකාරිය වෙන්න පුළුවන්. මේ වගේ යවන්න අවශ්‍ය ලිපිනය හපති තියෙනවා. පසුපිටෙන් තියෙනවා. මේ ලිපිනයට මේක රෙජිස්ටර් තැපෑරෙන් ඔබ යවන්න ඕන. එතකොට මේ එන්වීකියු සහතිකය ලබා ගැනීමේ මූලික කටයුතු අවසන් වෙනවා. මතක තියාගන්න ඔබගේ අයදුම් පත්‍රයේ පිටපත, යවපු අයදුම් පත්‍රයේ පිටපතකුත්, ඒ වගේම මුදල් ගෙවපු බැංකු රිසිප්පතේ ඔරිජිනල් එක අපි, ඒ කියන්නේ මුල් පිටපත අපි යවන්න ඕන තැපෑරෙන්, ඒකේ කොපියක්, ඒ කියන්නේ මුදල් ගෙවපු ලැබිපතේ කොපියකුත් ළඟ තියාගන්න ඕන. පසු විමසීමක් අපිට කරන්න ඕන. එහෙනම් මෙන්න මේ ටික අපි තැපෑරට යොමු කරාට පස්සේ ඔබට ලිපි මාර්ගයෙන් නැත්නම් ඉදිරියට ඔබට දැනුම් දීමක් කරනවා මේ ආයතනයෙන් ඔබගේ පරීක්ෂණ සඳහා සහභාගී වෙන්න දිනයක් කියලා. සහභාගී වෙන්න දිනය කියලා තියෙන දවසට අපි අනිවාර්යෙන් එදාට සහභාගී වෙන්න ඕන. සමහර විට අපේ නුවර ප්‍රදේශයේම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොළඹ ප්‍රදේශයේ වෙන්න පුළුවන්. අපිට එන්න කියනවා තැනකට. ඒ අපේ මූලික සුදුසුකම් ටික පරීක්ෂා කරන්න. ඒ වගේම අපිට ඊට පස්සේ ලිඛිත පරීක්ෂණයට එන්න තව දවසක් කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණයට එන්න සමහර විට දවසක් කියන්න පුළුවන්. කොහොමත් ඔබට දවස් 3ක් 4ක් විතර මේ කටයුත්ත සඳහා නිවසින් බැහැරව යන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ පරීක්ෂණ වලට අනුව ඔබට මේ පරීක්ෂණ මණ්ඩලය තීරණය කරොත් එහෙම මෙයාට NUP level අපි ඉල්ලන්නේ බොහෝදුරට හතර මට්ටම ගත්තොත් වැඩගත්. හතර මට්ටම ගත්තොත් එහෙම අපිට සත්තර විභාගයේ තියෙන වටිනාකමක් හතර මට්ටමෙද තියෙනවා. ඒ වගේම තුන්වෙනි මට්ටම ගත්තොත් එහෙම සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන මට්ටමක් තියෙනවා. ඉතින් මෙන්න මේ NUQ සහතිකය ගන්න ක්‍රමවේදය තුළ අපිට ගියොත් අපිට පුළුවන් අර මම කියපු විදිහට පුහුණු ආයතනයකට නොගොස් NUQ සහතිකය ලබා ගන්න. ඊට පස්සේ මේ සහතිකයේ වටිනාකම පුහුණු ආයතනයට ගිහින් ගත් එකක් හා සමානයි. ඉතින් මේක තමයි වෘත්ති පුහුණු සහතිකයක් ගෙදර ඉඳලම ගන්න ක්‍රමවේදය. මම මේක ලොකු ක්‍රියාවලියක් ඔබට ඉතාම කෙටියෙන් තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ. ඔබ NUQ සහතිකයේ සම්බන්ධ, NUQ ක්‍රමයේ සම්බන්ධ, NUQ වල හතක් වෙන මේ වගේ ක්‍රම සම්බන්ධව දැනගන්න ගොඩක් දුරට ඔබට අධ්‍යයනය කරන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් ඉන්ටර්නෙට් එකකින් එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් NUQ RPA ක්‍රමය කියලා ගියවොත් ඔබට පුළුවන් NUQ සම්බන්ධව මේ සම්බන්ධව ගොඩාක් වැඩි විස්තර දැනගන්න. ඒත් එක්කම ඔබට මේ සම්බන්ධව මම කියපු දේ සම්බන්ධව ලොකු වැටහීමක් ලැබුණ නැත්නම් ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිලා නිකුණ දසංවර්ධන නිලධාරිතුමා හෝ තුමිය හම්බෙලා ඔබේ අවශ්‍යතාවය කියන්න. මට මේ වගේ දැනුමක් තියෙනවා, එතකොට මට මේ වගේ සහතිකයක් අවශ්‍යයි, කොහොමද මම මේක ගන්න කියලා කිව්වොත් එහෙම ඔබට ඒ අවශ්‍ය කටයුතු කරනා සම්පූර්ණ කරලා දෙවි. ඒත් ඒ වගේම ඔබට මේ පැමිණීම සම්බන්ධ, ඒ කියන්නේ ඔබට කැඳවීම ලිපිය ලැබුණ නැත්නම් ඒ වගේ වෙලාවට නැවත ගිහිල්ලා ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා නිකුණ දසංවර්ධන මගින් ඒ අදාළ ආයතනයට කතා කරලා මේ ක්‍රම වේදේ නැවත ඔබට සකස් කරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි මේ අද කතා කරේ ගෙදර ඉඳලම කොහොමද NUQ සහතිකයක් ගන්න කියන කාරණය සම්බන්ධව. මේක අපේ YouTube වැඩසටහන අපි ඇත්තටම ඔබට ගෙන එන්නේ කොහොමද ගෙදර ඉඳලම කොහොමද හොඳ දක්ෂෙක් වෙන්නේ, ඒ වගේම මේ අපි ගත්ත දක්ෂතාවයට විධිමත් භාවයක් ගන්න කොහොමද කියන කාරණය සම්බන්ධව අපිට වැදගත් වෙන හින්දා තමයි අපි මේ වගේ දේශනාවකින් ඔබ හමුවට ආවේ. අපි අද කතා කරන්නේ NUQ RPA සහතිකයක් කොහොමද ගෙදරින් ලබා ගන්න කියන කාරණේ.
එතකම අද බොහොම තරුණ තරුණයන් විදේශ රැකියාවට උනන්දුවක් දක්වන ඒ නිසා විදේශ රැකියාවකට වගේම අපේ මේ දේශීය රැකියාවකටත් වැදගත් වෙන NUQ සහතිකයක් ලබා ගැනීමේ වැදගත්කම සම්බන්ධව NUQ පරිබල සම්බන්ධව චුට්ටක් කතා කරන්න ඇතර මේක ප්‍රමේයන් නැමින පරිබලක් වගේ අපි ඒ ගැන චුට්ටක් දැනුවත් වෙමු අද දවසේ මෙන්න මේ තියෙන්නේ मटम टेट दिशाने उपाधि पलवीन मटम के सामान्य वृत्ति कदारंभ मूलारंभिकेशन बालवीन मटम के ඊළඟට අපි බලමු තුන්වෙනි මට්ටම. තුන්වෙනි මට්ටමේ ඉන්න කෙනා සාමාන්‍යයෙන් වරින් වර අධීක්ෂණයක් යටතේ ඒ වැඩ කරන කෙනෙක්. දැන් අපි පෙදරේරු කාර්මික ශිල්පියෙක් ගත්තොත් එහෙම නිතරම එයාගේ ප්‍රධාන කාර්මික ශිල්පියාගේ පෙදරේරු ශිල්පියාගේ උපදෙස් අනුගමනය කරමින් එයාගේ උපදෙස් නිතරම ලබා ගැනීමෙන් තමයි මේ තුන්වෙනි මට්ටමේ ඉන්න කෙනා වැඩ කරන්නේ. හැබැයි දෙවෙනි මට්ටමේ ඉන්න කෙනා ඊට වැඩිය මේ නිරන්තර අධීක්ෂණයකට වැඩ කරන්නේ. තුන්වෙනි මට්ටමේ ඉන්න කෙනා වරින් වර අධීක්ෂණය යටතේ වැඩ කරන කෙනෙක්. ඉතින් අපි බලන්නේ හතරවෙනි මට්ටම. හතරවෙනි මට්ටම කියන්නේ විශේෂ මට්ටමක්. ඒ කියන්නේ වෙනත් අයෙකුගේ උපදෙස් නැතුව දැනුවත් කිරීමක් නැතුව ස්වාධීනව වැඩ කරන්න පුළුවන් කියන තමයි හතරවෙනි මට්ටම. ඉතින් අපි RPL ක්‍රමයට හරි ටෙක්නිකට ගිහිල්ලා හරි NUQ මට්ටමක් ගන්නවා නම් මේ තුන්වෙනි සහ හතරවෙනි මට්ටම ඉතාම වැදගත්. අපිට සාමාන්‍යයෙන් විදේශ රැකියාවකට වාගේ යනවා නම් හතරවෙනි මට්ටම තමයි අපි ටාගට් කරගන්න යන්නේ ගන්න උත්සාහ ගන්න ඕනේ. RPL ක්‍රමයටදී අපිට ගන්න පුළුවන් 3 4 කියන මට්ටම් දෙවෙනි මට්ටමත් ගන්න පුළුවන්. දැන් 2 3 4 කියන මට්ටම් විතරයි ගන්න පුළුවන්නේ. ඊට පස්සේ අපි 5 වෙනි මට්ටම වාගේ ගන්නවා නම් මේ කියන්නේ දැන් 1 2 3 4 කියන්නේ ජාතික සහතික මට්ටම. ඊට පස්සේ 5 වෙනි මට්ටම කියන්නේ ඩිප්ලෝමා මට්ටම. හයවෙනි මට්ටම කියන්නේ උසස් ඩිප්ලෝමා මට්ටම. ඉතින් දැන් පස්වෙනි මට්ටමේ ඉන්න කෙනෙක් සාමාන්‍යයෙන් වැඩ මූලික කෙනෙක් වගේ මට්ටමට ගන්න පුළුවන් පොමන් කෙනෙක් වගේ. හයවෙනි මට්ටමේ ඉන්න කෙනා කලමනාකාර මට්ටමේ ඉන්න කෙනෙක් අපි ආයතනයක වගේ ගත්තොත් ඊට පස්සේ ජාතික ඩිප්ලෝමා කියන්නේ මේ පහ හය මට්ටම් දෙක එහෙමත් කියනවා. ඊට පස්සේ හත්වෙනි මට්ටම කියන්නේ උපාධි මට්ටම. දැන් අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපේ ක්‍රමවේදයේ තියෙන්නේ පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙලා උපාධියක් ගත්තාම හත්වෙනි මට්ටමට එනවා කියන එක. ඉතින් වෘත්ති අධ්‍යාපනයට එන කෙනෙකුටත් මේ හත්වෙනි මට්ටම දක්වා ගිහින් ඒ පැත්තෙන් උපාධියට යන්නත් පාර තියෙනවා. අපි එහෙනම් ඊළඟ මේ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ NUQ සහතික සම්බන්ධව බල අධිකාරිය දාන ප්‍රධානම ආයතනය. වෘත්ති පුහුණු ආයතන ලියාපදිංචි කිරීම වගේම මේ අපි මතක් කරන NUQ සහතික සියලුම NUQ සහතික නිකුත් කරන්නේ මේ TV ඉසේම නැත්නම් තෘතීක අධ්‍යාපන තෘතීක හා වෘත්ති අධ්‍යාපන කොමිසම වගේ. ඉතින් මේක ඔබට මේ සම්බන්ධව වැඩි විස්තර ගන්න පුළුවන් tvc.lk කියන වෙබ්පරවෙට ගියනම් අපි පළවෙනි වැඩසටහනෙත් මේ ගැන මතක් කරා. ඔබට පුළුවන් මේ ගැන තව වැඩි විස්තර ගන්න. දැන් මේ අපෙන් අහලා තියෙනවා මේකට වයස් සීමාව මොනවද කියලා. ඔබ අහලා තියෙනවා මම ඊවට මට පුළුවන් අවස්ථාවල මම උත්තර දීලා තියෙනවා. වයස් සීමාවන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් අලුත්ම තියෙනක මේ විදිහට NUQ level දෙවෙනි මට්ටම සහ තුන්වෙනි මට්ටම ගන්න අවුරුදු 18 සීමාවට ඇවිල්ලා තියෙනවා. අවුරුදු 18 සීමාව කියන්නේ අපිට වෘත්ති පුහුණු මධ්‍යස්ථානයකට එහෙම නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකකට ගිහිල්ලා අපිට කෝස් එකක් කරන්න පුළුවන් වයස. නමුත් යම් කෙනෙකුට හිතුනොත් තමුන්ගේ හැකියාව ගැන නිපුණතාවය ගැන විශ්වාසයක් තියෙනවා නම් අවුරුදු 18 වුණාට පස්සේ පුළුවන් මේ NUQ සහතිකයක් RPL ක්‍රමයට ඉල්ලන්න. 18ට අඩු කෙනෙකුට RPL ක්‍රමයට ඉල්ලන්න බෑ කියන එක තමයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 16 වෙච්ච කෙනෙක් අපිට වෘත්ති පුහුණු ආයතනවල යොමු කිරීමේ නිදහස තියෙනවා. 16ට අඩු ළමයෙක් අපිට වෘත්ති පුහුණුවට යොමු කරන්නත් බෑ. ඉතින් උපරිම වයස් සීමාවක් මේක සඳහන් වෙන්නේ නැහැ.
නමුත් අපි එන්ඩ් ලෙවල් මෙතන කතා කරේ දෙක හා තුන් වෙනි මට්ටමට අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙනවා මොනකමේ හරියටද ටෙක් නොයා ආර්පී ක්‍රමයට එන්ඩ් ලෙවල් සාධිතිය ගන්නකොට දෙවෙනි හා තුන් වෙනි මට්ටම් ගන්න අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙනවා එහෙනම් හතර වෙනි මට්ටම ගන්න අවුරුදු 21 සම්පූර්ණ වෙලා තියෙනවා අවුරුදු 21 සම්පූර්ණ වෙලා නැත්තම් ආර්පී ක්‍රමයට මම කියන්නේ ටෙක් නොයා අපි ගෙදර ඉඳලාම කලින් ගත්ත දැනුමේ විදිහට එන්ඩ්ලෙවල් සාධකයක් ගන්න බෑ අවුරුදු 21 වෙලා නැත්තම් හතර වෙනි මට්ටම ගන්න බෑ කියන එක තමයි මම කියන්නේ එතකොට අපි මේ ක්‍රමවේද ආර්පී ක්‍රමවේදය අමතක කරමු ඔබට හොඳම ලෙහෙසිම පහසුම ක්‍රමේ ඒ වයස සම්පූර්ණ නම් අවුරුදු 29ට අඩු නම් වෘත්ති පුහුණු මධ්‍යස්ථානයකට සම්බන්ධ වෙලා විධිමත් විදිහට ඒ පාඨමාලා හදාගෙන පන්තික වගේ ඉගෙනගෙන එන්ඩ්ලෙවල් සාධකයක් ගන්න ක්‍රමය තමයි හොඳ නමුත් යම් යම් හේතුන් ද අපිට වෘත්ති පුහුණු මධ්‍යස්ථාන සම්බන්ධ වෙච්ච පරිවර්තන තමයි මේ ආර්පී ක්‍රමයට ගන්න මොකද අපි දරුවෝ තමුන්ගේ දෙමාපියන්ගේ වැඩවීම් වල වැඩ කරනවා ඒ වගේ තමුන්ම එක්ස්පෙරිමන්ට් කරලා මොන හරි විෂයන් විද්‍යාන දැනුවත් වෙනවා සමාජ අන්තර්ජාලයෙන් දැනගෙන ඉන්නවා ඉතින් ඒ වගේ විදිහට තමයි මේ වයස් සීමාව කියන එක බලපාන්නේ හැබැයි එන්ඩ්ලෙවල් හතර ගන්න උපරිම වයස් සීමාව ගත්තොත් අවුරුදු 60ක කෙනෙකුට උනත් කැමති නම් ආර්පී ක්‍රමයට ඉල්ලලා ගන්න පුළුවන් ඔබ විදේශ රැකියාවකට හිමි වෙනවා නම් දැන් අපිට විදේශ රැකියාවල බලාපොරොත්තු ඉන්න අපිට ගොඩාක් දෙනෙක් කතා කරලා අහනවා කොහොමද මේවා ගන්න වයස් සීමාව කොහොමද කියලා මම දැන් හොඳටම පැහැදිලි කරලා කිව්වා වයස් සීමාව ගැන තියෙන සීමාව මොනවද කියන එක ඊළඟට විදේශ ගමන් බලපත්‍රයත් අපිට මේ විදේශ ගමන් බලපත්‍රය දැන් මගේත් එක්ක ගොඩාක් දෙනෙක් සාකච්ඡා කරා කොහොමද අපි රට දැන් සෑහෙන කාලයක් රට වැඩ කරන්නේ ඉන්විටර් සාධකයේ ගන්න කොහොමද එහෙම කියලා කතන්දර එහෙම අහලා තියෙනවා අපි විස්තර අහලා තියෙනවා දැන් අපිට පුළුවන් විදේශ ගමන් බලපත්‍රය වැදගත් සාක්ෂියක් කමුන්ට ඒ වෘත්තිය පුළුවන් කියන එක හැබැයි අපි කියමුකෝ යම් කිසි තරුණෙක් විදේශගත වුණා කියලා වෙල්ලින් පාඨමාලාවට එහෙම නැත්නම් වෙල්ලින් වැඩ කරන වෘත්තිකයෙක් විදිහට ඉතින් එයාගේ විදේශ ගමන් බලපත්‍රය තියෙනවා නම් වෙල්ඩ් කියන වෘත්තිය ඒක සාධකයක් හැබැයි පාස්පෝර්ට් එක එහෙම නැත්නම් ගමන් බලපත්‍රය අවලංගු වෙච්ච නැති එකක් වෙන්න වෙල්ඩින් කියන එක තියෙනවා නම් ඒක සාක්ෂියක් විදිහට ආර්පී ක්‍රමයට ඇසෙස මණ්ඩලයට එහෙම නැත්නම් පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කරන්න පුළුවන් වැදගත් සාක්ෂියක් විදිහට ආර්පී ක්‍රමයට සාධකයක් ගන්න ඒත් එක්කම විදේශවල වැඩ කරලා අපි දැන් ඊළඟට ගත්තොත් එහෙම විදේශයකදී ඔබ මොන හරි වෘත්තියක යෙදුණොත් මම මතක් කරන්නේ අපේ රටේ තරුණ ප්‍රජාවට අනිවාර්යයෙන්ම ඔබ වැඩ කරන ආයතනයේ සේවා සාධකයක් ඉල්ල ගන්න ඕනේ. ඒක අපිට කවදා හරි වැදගත් වෙනවා. අනිවාර්යයෙන් ඔබ වැඩ කරන ආයතනයේ ලිපියක් මොනවාරි සේවා සාධකයක් ඉල්ල ගන්න ලංකාවට එන්න කලින්. ඒකට අපිට ඒක ප්‍රයෝජනෙට අරගෙන විදේශ ගමන් බලපත්‍රය ප්‍රයෝජනෙට අරගෙන අපිට පුළුවන් මෙහි ඇවිල්ලා අර මම කියපු ටෙක් එකට යන්න නැතුව වෘත්ති පුහුණු මධ්‍යස්ථානයට යන්න නැතුව එන්වික සාධිකයක් ගන්න හොඳ අවස්ථාවක්. ඉතින් එන්වික සාධිකයක් ගන්න එක අවස්ථාව සමහර වෙලාවට රජයේට රජයේ සේවයට බඳවාගෙන ගත කෙනෙකුගේ උසස් වීමකට මේ එන්වික සාධිකය වුණා වෙනවා. එහෙම නැත්නම් ස්වයං රැකියාවක් කරන් බැංකුවෙන් ලෝන් එකක් ගන්නත් එන්වික සාධිකය වුණා වෙනවා. ඉතින් දැන් ගොඩක් තැන්වල අපි දැකලා තියෙනවා දැන් මේ වගේ එන්වික සාධිකය ඉල්ලනවා මොනවා හරි රැකියා අවස්ථාවක් දෙන්න. ඉතින් මේ වගේ වැදගත්කම් ගොඩක් තියෙනවා අපි ඊළඟ එක බලමු තවත් ගොඩක් දෙනෙකුට අපු ප්‍රශ්නයක් තමයි අපි දැන් අපේ කොට්ටාසේ ඉන්න ළඟම අපිට ආසන්නම රාජ්‍ය නිලධාරියා තමයි ගාමි නිලධාරියා දැන් නැත්තම් ගාමි නිලධාරියා ඕන ඉතින් මෙයාගෙන් අපිට සහතිකයක් ගන්න පුළුවන් අපි යම් වෘත්තියක යෙදෙනවා මොකද ගමේ ඉන්න ගාමි නිලධාරියා තුමා දන්නවා තුමිය දන්නවා මේ පුද්ගලයා මේ අපේ වසමේ මෙන්න මේ කියන මේ වෘත්තිය යෙදිලා ඉන්නවා කියලා ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔබ ගාමිණිදරුවේ ළඟට ගිහින් නිකම්ම ඉල්ලන්න එපා මේ මම මේ වෘත්තියේ ඉන්නවා කියලා සාධිකයක් කියලා නිකම්ම ඉල්ලන්න එපා ඔබ ඒ විදිහෙන් පොඩි ෆෝමැට් එකක් හදාගෙන යන්න. ඒ කියන්නේ තමුන් ගේ නම ලිපිනය දාලා මෙච්චර කාලයක් මේ කොට්ටාසේ මේ වෘත්තියේ ඉඳලා ඉන්නවා කියලා මේ දේ දියලා ඔබට ඊට පස්සේ පාදින් ගාමිණිලාට අස්සම් කරන්න ස්ථානයක් තියලා ඊළඟට ප්‍රාදේශීය ලේකම්ට අනුවස්සන දාන්න තැනක් තියලා පොඩි ෆෝමැට් එකක් හදාගන්න. ඒ ෆෝමැට් එක හදාගෙන ගාමිණිධාරීතුමා ළඟට ගියොත් එයාට පහසුවක් වෙනවා අස්සම් කරලා දෙන්න. මොකද ගාමිණිධාරීතුමා ඔබ හොඳටම දන්නවා
මේ වෘත්තයේ දෙනවාද කියන එක. ඉතින් අපිට ගන්න පුළුවන් ලේසියම පහසුම සාධකය තමයි ගාමිණී දැරියතුමාගේ සාධකයක් ගන්න. ඉතින් එන්න පුළුවන් 3 වෙනි මට්ටම, 2 වෙනි මට්ටම, 3 වෙනි මට්ටම ගන්න ඒක ප්‍රමාණවත්. ඒත් එක්කම අපි ගාමිණී දැරියතුමාගෙන් ගන්නවානේ මේ පදිංචි සාධකය. ඒ පදිංචි සාධකයේ ගණකට මම කලින් අරසනානේ මතක් කරා. ඒ පදිංචි සාධකයේ අනිවාර්යයෙන්ම අර වෘත්තියට අදාළව ඒ වෘත්තිය නම ඒ විදිහටම පාඨමාලාවේ නම ලියලා ඒ සාධකයේ ගන්න අමතක කරන්න එපා. නමුත් NVQ RPL සහතිකයක් ඉල්ලනකොට මේ අයදුම්ප එක එක පාඨමාලාවට එක එක කෝස් එකට එක එක දක්ෂතාවයකට වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඔබ ඉස්සරවම RPL සහතිකයක් ඉල්ලන කෙනෙක් නම් අනිවාර්යෙන් තමුන්ට හොඳටම පුළුවන් කියලා විශ්වාසයක් තියෙන පාඨමාලාවට අදාළව ඉල්ල. ඒක තමයි වැදගත්ම දෙයක් වෙන්නේ NVQ සහතිකය ගන්නකොට වෙන වෙනම ඇප්ලිකේෂන් යොමු කරන්න ඕන. අපි සමහර දරුවෝ අහලා තිබ්බා එක ඇප්ලිකේෂන් එකේ පාඨමාලා කීපයක් දාන්න පුළුවන් කියලා. එහෙම කිරීමේ හැකියාවක් නැහැ. ඔබ වෙන වෙනම ඒ විදිහටම පාඨමාලාවට වෙනම මුදල් දෙවලා එහෙම ඉල්ලන්න ඕන. අපි බලමු ඊළඟ කාරණේ මොකක්ද කියලා. පාඨමාලා නාම නිවැරදිව දක්වන්න ඕන. මේක ඉතාම වැදගත් එකක්. දැන් අපි ගාමිණීදාරියතුමාගෙන් හොතුමියගෙන් ගන්නවා රූපලාවන්‍ය පාඨමාලාවට කියලා සහතික. ඊළඟට අපි ගන්නවා පදිංචි සහතිකේ මේක දානවා කේසාලංකරණය කියලා. කොහොමද මේක පාඨමාලා දෙකක්. එහෙම පැහැදිලිවම ඔබ එක පාඨමාලාවකට ගන්නකොට ඒ හරියටම පාඨමාලාවේ නම ඒ හැමතැනකම හැම ડોකියුමන්ට් එකම එකම නම ඒ විදිහට තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි සමහර කියනවා මේ ඉලෙක්ට්‍රොනික වැඩ කරන කියලා විදුලි ගාමි විදිහට හඳුන්වනවා. ඉතින් ඒ වගේ වෙලාවක රේඩියෝ ටීවී ආස්තික උපකරණ අලුත්දියා කරන්නා කියන පාඨමාලාව නම වෙනුවට එක එක එහෙම තිබිලා අනිත් එකේ විදුලි කාර්මිකය කියලා දැම්මොත් එහෙම මෙතන ප්‍රශ්නයක් වෙනවා. ඔබට ලොකු රස්තියක් වෙනවා අපව ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම මේ මන් ළඟට ආපු සමහර දරුවෝ මෙහෙම වරද්දගෙන ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙච්ච වෙලාවල් තියෙනවා. ඒ හින්දා ඔබ අනිවාර්යෙන් මේ පාඨමාලා නේම් එක හරියට කෝස් නම කෝස් එකේ නම නිවැරදිව ඒ හැම ඩොකියුමන්ට් එකම සඳහන් කරන එක ඉතාම වැදගත් කාරණාවක්. ඉතින් අපි බලමු ඊළඟ කාරණාව මොකක්ද කියලා. මුදල් ගෙවීම. මුදල් ගෙවන කොට බැංකු ගිණුම් අංක කීපයක් තියෙනවා. දෙකක් තියෙනවා බැංකු ගිණුම් අංක. බොහෝ දුරට මහජන බැංකුවේ ගිණුම් අංක තමයි තියෙන්නේ. දැන් මම කතා කරන්නේ නයිට් ආයතනයේ ක්‍රමවේදයත් එක්ක. මොකද අපේ අමාත්‍යංශයේ RPL ක්‍රමයට සහතික දෙන දැන් ප්‍රධානම ආයතනය නයිට් ආයතනය. ඉන්ද නයිට් ආයතනයේ තියෙන ඇප්ලිකේෂන් නයිට් ආයතනයේ පිළිතුරු තමයි මම ඔබට බොහෝ දුරට සමීප කරන්නේ. ඉතින් මේ මුදල් ගෙවනකොට ඔබ මම කලින් අර සදහනක් මතක් කරා බැංකුවට මුදල් ගෙවන්න තියෙනවා අපිට පාඨමාලා ලියාපදිංචි ගාස්තු ගෙවන්න තියෙනවා. ඒත් එක්කම පරීක්ෂණ මණ්ඩල ගාස්තු ගෙවන්න තියෙනවා. සහතික මුද්‍රණය කිරීමේ ගාස්තු වලින් මේ විදිහට ගෙවන්න තියෙනවා. මම ඔබට ඉදිරියේදී පෙන්නන්නම් මේ නයිට් ආයතනයේ නිකුත් කරපු ඇප්ලිකේෂන් එකක්. ඔබට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් RPL සහතිකයක් naita.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා. එහෙම නැත්නම් නිකම්ම URL බාරේ ටයිප් කරන්න NVQ RPL සහතික මේ ඇප්ලිකේෂන් එක කියලා ටයිප් කරොත් ඔබට ඒ සහතිකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියොත් නිකුණතා සංවර්ධනයේ මගේ දැනුතේ ඉන්න නිලධාරී කැටි ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එතුමාගෙන් හොතුමිය ගිනොත් මේ සහ මේ ඇප්ලිකේෂන් එකේ මම අයදුම් පත්‍රය ගන්න පුළුවන්. පළවෙනිම අපි කරන්න තියෙන දේ තමයි අයදුම් පත්‍රය ගන්න එක. ඒ අයදුම් පත්‍රයේ පසු පිටි තියෙනවා. දැන් මොන 2022 වර්ෂයේ පළවෙනි මාසයේ මේ අනව අයදුම් පත්‍රය මුද්‍රණය කරලා තියෙනවා. ඒකේ පසු පිටියේ තියෙනවා සියලුම විස්තර. මේ RPL ක්‍රමයට ගන්න විස්තර තියෙනවා. මම ඒක ඉදිරියේදී මේ කර්ම ටික වුණා මම ඔබට ඒක දෙන්නන්න. ඉතින් මුදල් ගෙවීම ඉතාම වැදගත්. මුදල් ගෙවලා ඒ රිසිට්පත් තිබුණ නැත්නම් ඊයත් ඇප්ලිකේෂන් එක නැවත ආපහු ඔබට එනිවැරදි කරලා ගන්න කියලා ඉයි. ඒ හින්දා ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඊළඟට තම නිපුණතාවය සම්බන්ධ හොඳ විශ්වාසයක් තියෙනවා. දැන් මේ RPL සහතිකේ ගන්න මට සමහර දෙනෙක් කතා කරලා කියනවා මේක කොහොමද මේ ගන්නෙ? සමහර අය පිටරට ඉඳලා තැපෑලෙන් ගන්න කතා කරනවා. එහෙම තැපෑලෙන් මේක දෙන්නේ නැහැ. තමුන් පරීක්ෂණ මණ්ඩලයේ ඉදිරියේ තමුන්ගේ හැකියාව පෙන්වන්න වැඩ කරලා පෙන්වලා තමයි
මේක ගන්න තියෙන. ඉතින් තමුන්ගේ හැකියාව ගැන තමුන්ට ලොකු විශ්වාසයකින් තමයි අන්තර මේක බොරුවට ගන්න බෑ. බොරුවට ගන්න බෑ පැහැදිලිවම කියන්න ඇත්තම දක්ෂතාවය තියෙනවා නම් ගැටලුවක් නැහැ සහතිකේ ගන්න පුළුවන් අර කියන ඩොකියුමන්ට් හදාගෙන ඒ විදිහට ගියොත්. ඉතින් මේ තමුන්ගේ හැකියාව සම්බන්ධව බය වෙන්න එපා. කොහොමද මේ ක්‍රමවේදයේ තියෙන්නේ ඔබට RPL සහතිකයක් නිකුත් කරන්නම තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. හැබැයි ඔබගේ අර දක්ෂතාවය කියන එක තියෙනවා නම් බය නැතුව ඔබට ඉල්ලන්න පුළුවන්. ඒ නිසා ඔබ හොඳ විශ්වාසයකින් මේ ක්‍රමයට සම්බන්ධ වෙලා සහතිකයක් ගන්න මේක කරන්න බැරි අමාරු දෙයක් නෙවෙයි. මොකද මම ප්‍රායෝගිකවම මේ සහතිකේ ආරම්භ දෙන්නා මම ඒ ගැන හොඳටම දන්නවා. එහෙනම් අපි ඊළඟ කාරණාවට යමු. දැන් බලාධිකාරී ආයතන. බලාධිකාරී එන්නේ කිය සම්බන්ධව බලාධිකාරියේ තියෙන ආයතන දෙකක් ගැන මම අද කතා කරනවා. අපි නයිටා ආයතනයේ ආයතන පත්‍රයක් තමයි පළමුවෙන්ම අරගෙන ඒකේ තියෙන පසුපිටේ තියෙන විස්තරවල විදිහට ආයතන පත්‍රය සම්පූර්ණ කරලා නයිටා රාජකීය ආයතනයේ තියෙන නියුක්ලියර් සෙක්ෂන් එකට තමයි නියුක්ලියර් ආසියට තමයි අපි යොමු කරන්නේ. ඊට පස්සේ TVC එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ නියුක්ලියර් සහතිකය නිකුත් කිරීම සිද්ධ කරන්නේ. නයිටා ආයතනයේ තමයි මූලිකව පරීක්ෂා කරන්නේ මේ හැකියාවන් තියෙනවද මෙයා අතර මේ දක්ෂතාවය තියෙනවද කියලා බලලා ටීම් එක කරලා TVC එකට නිර්දේශය දෙන්නේ සහතිකය නිකුත් කරන්න කියලා. ඉතින් මේ බලාධිකාරියේ තියෙන ආයතන දෙක තමයි නයිටා එකයි TVC එකයි. මේ තියෙන ඔබට පේනවා නයිටා කියලා උඩින් මෙලිලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන ඔබට පේනවාද දැන්නේ මගේ මේ කර්සර් එක නයිටා RPL කමෙන් තියෙනවා. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරිය කියන එක තමයි මේ නයිටා කියන කෙටි කෙළුමේ මෙව කරලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් මෙතන අර මූලික තොරතුරු ටික මුලින් සඳහන් කරන්න තියෙනවා. ජාතික හැඳුනුම්පතේ තියෙන විදිහටම නම ඒ විදිහටම ලියන්න මේකේ හැඳුනුම්පත් කොපියකුත් ඔබට ඕන වෙනවා. ඒක මම කලින් ඉස්සරහින් කියලා තියෙනවා මතක් වෙන්නේ නැහැ. මෙතන තියෙන මූලිකුරු සමග නම ඊට පස්සේ ඉංග්‍රීසියෙන් ලියන්න ස්ථිර ලිපිනේ ඒ වගේ ගැටලුවක් නම් ඔයාට ඔබට පුළුවන් ඒවා ඒ විදිහටම සම්පූර්ණ කරගන්න. මට මේ මෙතන තියෙනවා මේ අලුත් ඇප්ලිකේෂන් එකේ අලුත් ආයතනපත් ඒ වෙනස්කම් කීපයක් තියෙන එක ගැන කතා කරා. මෙතන පැහැදිලිවම දාලා තියෙන එන්ට්‍රි ලෙවල් 2 3 4 කියන මට්ටම් තුනම ඔබට ඉල්ලන්න පුළුවන් කියන එක. ඉතින් මේ ඉල්ලන පාඨමාලාව මෙතනදී වැරදිව සඳහන් කරන්න අර කිව්ව වගේ ඉතින් එක වෙන වෙන පාඨමාලා සඳහන් කරන්න එපා. संपूर्ण करवश्य दहति අපේ ජාතික හැඳුනුම්පතේ සහතික කරපු කොපියක් මේ හැම කොපියක්ම සහතික කරලා තියෙනවා. ඊට පස්සේ ගාමසේවක මහත්මයාගෙන් හොනෝනාගෙන් ගත්ත ඒ ලියවිල්ල ඒක ඔබ ෆෝමැට් එකක් හදාගෙන යන්න එතකොට පාසුයි. ඊට පස්සේ පාස්පෝර්ට් කොපියක් ඉල්ලලා තියෙනවා. බලංගු පාස්පෝර්ට් එකක් වෙන්න ඕන. ඊට පස්සේ තව තියෙනවා වීසා කොපියකුත් දෙන්න පුළුවන්. මේ ඔක්කොම සහතික. ඊට පස්සේ සර්ටිෆිකේට් කොපි තියෙනවා නම් ඒවා වෙන මොන හරි සහතික තියෙනවා නම් ඒවා ඒ කියන්නේ මේ සම්බන්ධව ඔබ ඉන්විටු නැති පුහුණු පාඨමාලා මොන හරි හදාරලා තියෙනවා නම් ඒ සම්බන්ධව ප්‍රයිවට් ආයතන වල හදාරලා තියෙනවා. හැබැයි TVC ලියාපදිංච ආයතන වල ඒවා තමයි පිළිගන්නේ. ඒ ආයතන වල හදාරලා තියෙනවා නම් ඒක පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා රෙජිස්ට්‍රේෂන් ෆීස් එකක් නයිටායි කිය මේ ඔබ ඉන්විටු ආයතන කමිටු ලියාපදිංච කිරීමේ ගාස්තු. ඊට පස්සේ මේ ඔක්කොම එහෙන් සම්පූර්ණ කරනවා ඔබ මේ කියන ඔබ ඉවරලා තියෙන ડોකියුමන්ට් මොනවද කියලා සම්පූර්ණ කරගන්න එක තමයි මෙතනින් කරන්නේ. ඉතින් ඊට පස්සේ TVC එකේ තියෙන ටෙස්ට් එක ඩේපේමන්ට් එක ඊට පස්සේ සර්ටිෆිකේට් එක පින් කරලා ඔබට යන දෙයක් අස්තු තියෙනවා. ඉතින් මේකේ ඔය වගේ තොරතුරු ටික තමයි තියෙන්නේ. මට ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය මේක පසුපිටේ තියෙනවා මේ සම්බන්ධව ගොඩාක් විස්තර තියෙනවා. ඉතාමත් පැහැදිලිව තියෙනවා. दक्षिण
ඊළඟ මෙතන තියෙන ගාස්තු ගෙවන කොට ඒ ගෙවන වෙන පිළිවෙල තියෙන ගිණුම් අංක මෙතන දාලා තියෙනවා පැහැදිලිවම ඒ තොරතුරු ටිකක් බලා ගන්න සමහර ගෙවීම් තියෙනවා අනිත් පිළිවෙල තුන්ගිනි මට්ටමේ දිගවන්න අවශ්‍ය නැති ඒවා තියෙනවා ඊළඟ මම උපදෙස් දෙන්නේ ඔබට අනිවාර්යෙන් ඔබ හතරවෙනි මට්ටම ඉලක්ක කරගෙන ඉන්න කෙනෙකුට අධික එක සැරේටම ලබා ගන්න එක හොඳයි කියන එක තමයි මම ඔබට යෝජනා කරන්නේ ඒක ඉතින් අවුරුදු 4ක පුහුණු කාලයක් එහෙම නැත්නම් පළපුරුද්දක් ඔබ සාර්ථක කරගන්න සිද්ධ වෙනවා ඉතින් ඒව හදාගෙන එක සැරේටම හතරවෙනි කියන එක හොඳයි ඊළඟට මෙතන තියෙනවා අපි මේ ඇප්ලිකේෂන් එක යවන ලිපිනය මෙතන තියෙනවා ඒ ලිපිනයට තමයි අපි යවන්න ඕනේ ඇප්ලිකේෂන් එක මේ නිවැරදිව මේ තොරතුරු ඔක්කොම සම්පූර්ණ කරලා මේ ලිපිනයට යවන්න ඊට පස්සේ මෙතන මොනවා හරි වැරදීමක් වුණත් අපිට අපේ අපි අවුරු අයදුම් පත්‍ර මොනවා හරි උත්තරයක් නැත්නම් අපිට දුරකථන අංකයට මෙතන කතා කරලා බලන්න පුළුවන් දුරකථන අංකයේ කීපයක් තියෙනවා ඉතින් මෙතෙන්දී ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිකුලතා සංවර්ධනතුමා හම්බුණා ඔබට ඒ ආගේ උදව් වෙතුව ඒ මහත්මයාගේ හෝ නෝනාගේ උදව් වෙතුව මේ සම්බන්ධව කතා කරලා නයිට් ආයතනයේ වැඩිතරතුරු දැනගන්න පුළුවන් මම ඔබට නැවතත් මතක් කරනවා ඔබ මේ යවන ඇප්ලිකේෂන් එකේ කොපියක් ඒ වගේම ඔබ මුදල් ගෙවපු රිසිට් වල ඔරිජිනල් ඒවා යවන්න ඕනේ يعني කියන්නේ බැංකුවෙන් දෙන පොලේ යවන්න ඕනේ ඒ බැංකුවෙන් දෙන පොලේ කොපියක් අපි ළඟ තබා ගන්න ඕනේ මේ යවපු ඇප්ලිකේෂන් එකේ ආයතන පත්‍රෙත් කොපියක් තියාගන්න ඕනේ